අයිබෝන් න්ියස් ෆස්ට් රාත්‍රී 7 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම වින්දන ප්‍රසාද් කරුණාරත්න මම චතු රාජපක්ෂ අදත් සුපුරුදු පරිදි මුලින්ම අවධානය යොමුවත් සිරස්තල වෙත ජනතාවට ශක්තිය දුප්පතුන්ට රැකවරණය අයවැය හෙට පාර්ලිමේන්තුවට රටට අත්කල ඉරණම ගැන ඇත්ත මුදල් ඇමතිවරයා හෙළි කළ යුතුයි විපක්ෂය කියයි ණය දෙන ආයතන වලින් අනතුරු වැඟවි විශ්‍රාම වැටුපගෙන අලුතින් සිටිය යුතුයි කම්කරු ඇමතිගෙන් ප්‍රකාශයක් ගම ව්‍යාපාරික ඝාතනයට සැක බීටු වනනිලධාරියා සහ පොලිස් කොස්තාපල්වරයා රක්ෂිත බන්ධනාගාරයට ICC ක්‍රිකට් සමුළුවට තිලංග සුමතිපාලගේ සහභාගීත්වය නීත්‍යානුකූලද ව්‍යවසායකත්ව ශ්‍රී ලංකාව ජනතාවට ශක්තිය දුප්පතුන්ට රැකවරණය යන මූලික තේමාවෙන් වත්මන් රජයේ පස්වන අයවැය හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. අමාත්‍ය මංගල සමරවීර මහතා හෙට පස්වරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අයවැය මගින් ජනතාව සවිබල ගැන්වීම දුප්පතුන් පෝෂණය කිරීම ප්‍රධාන කොටගෙන සියලු ජනතාවගේ මූලික අධ්‍යාපන සෞඛ්‍ය සහ ජීවනෝපාය අවශ්‍යතා ඉටු කිරීම අරමුණු කරගෙන ඇතැයි මුදල් අමාත්‍යාංශය පවසනවා. අමාත්‍යංශයේ නිකුත් කළ නිවේදනයක දැක්වුනේ ව්‍යවසායකත්ව ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ව්‍යාපාර හා මානව සම්පත් සවිබල ගැන්වීම තවදුරටත් පුළුල් කිරීමට අවශ්‍ය වැඩපිළිවෙල දියත් කරනු ඇති බවයි. දුප්පතුන් පෝෂණය කිරීමේ වැඩපිළිවෙල තවදුරටත් නංවාලමින් සැමට අවශ්‍ය මූලික පහසුකම් සපුරාලීම මෙම අයවැය යෝජනාවලට ඇතුළත් කර ඇතැයිද මුදල් අමාත්‍යංශය සඳහන් කළා. 2019 අයවැයේ සමස්ත රාජ්‍ය වියදම රුපියල් බිලියන 4550ක් රාජ්‍ය ආදායම රුපියල් බිලියන 2400ක් වනු ඇතැයි ගණන් බලා තිබෙන අතර මෙවර අයවැය පරතරය දල දේශීය නිෂ්පාදිතයෙන් 4.5%ක් පමණ වනු ඇති. මුදල් අමාත්‍යංශයේ සඳහන් කළේ අයවැය පරතරය 2020 වන විට දල දේශීය නිෂ්පාදිතයෙන් 3.5% ප්‍රතිශතයක් ලෙස අඩුකර ගැනීම ඉලක්ක කරගෙන කටයුතු කරන රජය 2015 වසරේ සිටම ක්‍රමක්‍රමයෙන් එම ඉලක්කය වෙත ගමන් කරමින් සිටින බවයි. මෙවර අයවැය දෙවැනි වර කියවීමේ විවාදය මාර්තු මාස 6 වැනිදා සිට 12 වැනිදා දක්වා පැවැත්වෙන අතර තෙවැනි වර කියවීමේ විවාදය මාර්තු මාස 13 වැනිදා සිට අප්‍රේල් 5 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි. අප්‍රේල් මාස 5 වැනිදා සවස අයවැය අවසන් ඡන්ද විමසීම සිදු කෙරෙනු ඇති. විපක්ෂය හෙට ඉදිරිපත් කිරීමට සූදානම් වන අයවැය පිළිබඳව දැක් වූ ප්‍රතිචාර මේ. ඉතාම විශාල බදු බරක් ජනතාව මත පැටවෙන දෙවැන්ත මූල්‍ය අර්බුදයක් නිර්මාණය වෙන ඒ මැතිවරණ වර්ෂය නිසා කොලේ වහලා සෙල්ලම් කරන්න සිද්ධ වෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් විලංගු දමරා තිබෙන අයවැය ලේඛනයක් තමයි හෙට දිනේ අපිට දැක ගන්න පුළුවන්කම ලැබෙන්නේ. එතකොට ඔවුන් ප්‍රධාන කොන්දේසි කීපයක් මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ට හා අදාළ බලධාරීන්ට දන්වා සිටි. අයවැය ලේඛනයේ හිඟය 2020 දී දල දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස 3.5% දක්වා අඩු කළ යුතුය. ඒ නිසා තමයි අය වැඩි කරන්න තියෙන එකම ක්‍රමය ජනතාව මත වැඩි වැඩියෙන් බදු පැනවීම. ඒක දඩයම. දැන් මූල්‍ය අරමුදල කියලා තියෙනවා මේ අයවැය ලේඛනයේ තිබුණ ආදායම තව බිලියන 150කින් වැඩි කරන්නට අදාළ වෙන ලෙස බදු යෝජනා ඉදිරිපත් කරන්න. දැන් මැතිවරණයකට යන්න සිද්ධ වෙන නිසා සමහර වියදම් කපන්න බෑ. ආණ්ඩුව අනුගමනය කරලා තියෙන අදූරදර්ශී වැරදි ප්‍රතිපත්ති නිසා වැටුප් වැඩි නොකර ඉන්න බෑ. සියලුම ත්‍රිවිල රථ හිමියන්ට million 2 ණය වශයෙන් දෙනව මෝටර් වාහනයක් ගන්න. එතකොට ඒගොල්ලෝ හිතනවා ත්‍රිවිල රය එක්සත් ජාතික පක්ෂයට ඡන්දෙ දෙන්න කියලා ලියයි කියලා. රටේ ආර්ථිකයේ වර්ධන වේගය 3%. ඊට පස්සේ යුද්ධයේ උච්චතම අවස්ථාවේවත් මෙහෙම වෙලා නැහැ. මේ රටට කරපු ඉරණම පිළිබඳ ඇත්ත හෙට මේ මුදල් අමාත්‍යවරයා රටට හෙළිදරව් කළ යුතුයි. මහජනයාට සාන දෙන්න යනවා මේ අයවැයෙන් ඡන්දෙ මුල් කරගෙන. නමුත් මේ සාන දෙන්නේ ඒ සහනවල වැල්පොට් ණය වැල්පොට් මිනිසුන්ගේ බෙල්ල ගැටගා තියෙන්නේ ණය වැල්පොට් මිනිසුන්ට දීලා තියෙනවා සහන. මෙන්න මේ දෙක එකට අරගෙන අපි තේරුම් ගන්න ඕන මේ අයවැයේ උපක්‍රමයක් මේ අයවැයේ විපාකයක්. කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර මහතා විශ්‍රාම වැටුප පිළිබඳව අද ප්‍රකාශ කළා. රටේ විශ්‍රාම වැටුප පිළිබඳව අලුතෙන් හිතන්න ඕනේ කාලේ දැන් ඇවිල්ලා. ලෝක බැංකුවේ මූල්‍ය අරමුදලේ
නියෝජිතයෝ අපිව මුණගැහෙන වෙලාවේ මේ ළඟදී අපිට අනතුරු ඇඟවීමක් කරලා පෙන්නවා. තව අවුරුදු 25කින් මේ යන විදිහට මේ රටේ විශ්‍රාම වැටු පරමුදල ගියොත් මේ අරමුදල ශූන්‍ය වෙනවා. කල් තියලා අපිට කිව්වා දැන් මේ ගැන අලුතෙන් හිතන්න කාලය වේ. අපිට කියන්න බෑනේ 60 විශ්‍රාම ගියාම 90 නවත්තනවා කියලා. 100ක් ජීවත් වුණොත් 100ටම ගෙවන්න ඕන. ඊපස්සේ භාර්යාවට ගෙවන්න ඕන. නමුත් අරමුදල එතනමයි. අපි ඒකට සරිලන පරිදි අපි අරමුදල තර කරගන්න. අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ සේවා නියුක්තිකයින්ගේ භාර අරමුදල් මණ්ඩලයේ 38 වැනි සැමරුම අමතමින්. මෙම සැමරුමට සමගාමීව එම ආයතනයේ ඉහළ කළමනාකාරීත්වයට නවීන මෝටර රථ ලබා දීමද අද සිදු කෙරුණා. විපක්ෂය අද පැවැත්වූ මාධ්‍ය හමුකිහිපයකදී පළ වූ අදහස් මේ. අපි නම් බජට් එක පරාජය කරන්න අවශ්‍ය සූදානමින් ඉන්නේ අප්‍රේල් 5 වෙනිදා වෙනකොට මේ අවුරුද්දේ. හැබැයි අපි පරාජය කරන්න ඉන්න එක ඉවෙන් වාගේ දැල්ලා තියෙනවා අපේ යගමැති රයිල් වික්‍රමසිංහ මහත්මයාට. එතුමා දැක්කා, මම දැක්කා එතුමා එතුමාගේ මැතිපියත් එක්ක තිරුපති දේවාලයට ගිහිල්ලා තියෙනවා. තිරුපති දේවාලයට ගිහිල්ලා එතුමාගේ මරණ අපි කොච්චරද කියලා දන්නේ නැහැ. ඒ බරට තවත් මොනවාද වස්තුව කිරනවත් අපි දැක්කා තරහදී. ඉතින් එතුමාට ලොකු බයක් ඇති වෙලා තියෙනවා අප්‍රේල් මාසෙන් පස්සේ ආණ්ඩුව නැති වෙයි කියලා. ඒ නිසා තමයි තිරුපති දේවාලයට ගිහිල්ලා දෙවියෝ අදහලා දැන් පන්සල් වලට එතුමා යනවා. ඉස්සර අපි දැක්කේ නැහැ වැඩි යනවා. එතුමාට ලොකු බයක් ඇති වෙලා තියෙනවා. මම හිතන්නේ ඉතින් මේ පන්සල් ගානේ ගියාට දේවාලය ගානේ ගියාට මේ සැරේ නක් හරියන්නේ නැහැ. ජනතාවට සුබවාදී නොවන අයවැයක් ගෙනාවොත් කොහොමත් අපි ඒක ජයග්‍රහණය කරන්න දෙන්නේ නැහැ. දැන් රනිල් වික්‍රමසිංහ මැතිතුමා වුණත් දැන් අපි ඕනම ආගමික කටයුතු කරනවා ආශිර්වාද ලබා ගන්නවා ඒකේ කිසිම ගැටලුවක් නැහැ. නමුත් මේ හදිස්සියේ වුණත් තිරුපති යන්නේ මේ අයවැය ඔවුන්ටවත් මේ ජයග්‍රහණය කරගන්න පුළුවන් වේද කියන විශ්වාසයක අද එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ නැහැ. ඒක තමයි අත්ත කතාව. මෙවර අයවැයට අදාළ ඡන්ද විමසීම පිළිබඳව පක්ෂ විපක්ෂ මතය මේ. විජිතමුනි සොයිසා මන්ත්‍රීතුමා, ෆෞසි මන්ත්‍රීතුමා, පියසේන ගමගේ මන්ත්‍රීතුමා, ලක්ෂ්මන් සෙනවිරත්න, ඒ වගේම මනුෂ නානායක. මේ අය නැවත මේ කඳවුරට ආවොත්, මේ අය මේ කඳවුරේ හිටගත්තොත්, මේ අය මේ ආණ්ඩුවට විරුද්ධව ඡන්දේ දුන්නොත් මෙතන 102ක් වෙනවා. 97 102ක් වෙනවා. එතකොට මේ ආණ්ඩුවට තියෙන 101. එහෙනම් අපි බහැදිලිව කියනවා මේ ආණ්ඩුව ගෙදර යවන්න පුළුවන්. අයවැයක් ඉදිරිපත් කරන්නේ පරදින්න නෙමෙයිනේ. ඔය ඊට ඉස්සෙල්ලත් දැන් ඔය වගේ ගේමක් ගැහුවනේ හරි ගියේ නෑනේ. ඒක අතේ පත්තු වුණා. ඉතින් ඒක නිසා කලබල යුතු දෙයක් නෑ. මේ අයවැය අපිට පැහැදිලිව සම්බන්ධ කරගන්න පුළුවන්. 103යි එක්සත් ජාතික පක්ෂයේ තියෙන කියලා විපක්ෂය චෝදනා කරනවා. නෑ, ওই චෝදනාව දැන් අපි දැක්කනේ දවස් අර 59 දී 103ට වැඩිය තිබ්බනේ. ඉතින් ඒ වෙලාවට අපි ඒක පාස් කරගන්න කලබල වෙන්න ඕනේ. හින්දු දහම අනුව දෙවියන් අතුරින් ලොව බලවත්ම දෙවියන් තමා යන්න ශිව දෙවියන් ලොවට විදහා දැක්වූ අසිරිමත් දිනය අදයි. ඒ වෙනුවෙන් ලොව පුරා හින්දු බැතිමතුන් අද මහා ශිවරාත්‍රී දිනය සමරන්නේ ආගමික වතාවත් වලට මුල් තැන දෙමින්. ශිව දේව වන්දනාව හින්දු බැතිමතුන්ගේ වන්දනා පිළිවෙත් අතර ප්‍රමුඛ ස්ථානයක් හිමි කර ගන්නවා. ඒ අනුව සෝපා දහම ශිව දෙවියන්ගෙන් මූර්තිමත් වන පස්සේම ජීවි සියල්ලේ උපතද ශිව දෙවියන් පව හින්දු බැතිමතුන්ගේ ඇදහිමයි. ලොව බලවත්ම දෙවියා කවුද යන්න පිළිබඳව විෂ්ණු දෙවියන්, මහ ප්‍රඥයා සහ ශිව දෙවියන් අතර මත ගැටුමක් ඇති වූ බව ඉතිහාසයේ සඳහන්. එහිදී ශිව දෙවිඳුන් මිහි කැපේ සිට අහස් කැප දක්වා ආලෝක කදම්බයක් විහිදුවමින් පැවසුවේ එහි දෙකළවර සොයාගන්නේ බලවත්ම දෙවියා පවයි. සූකර විස්කණිමින් මිහි කැප හරමින් ගිය විෂ්ණු දෙවියන්ටත්, හංස විස්කණිමින් අහස් කැපට පියාසර කළ මහ බ්‍රහ්මයාටත් දෙකළවර සොයාගැනීමට නොහැකි වුණා. ඒ අනුව ලොව බලවත්ම දෙවියා පවට පත් වූයේ ශිව දෙවියන්. මහා ශිවරාත්‍රී දිනය ලෙස සමරන්නේ ශිව දෙවියන් එදින එම ආලෝක කදම්බයෙන් නිකුත් කළ නැකත උදාවන දිනයයි. මේ අනුව හින්දු බැතිමතුන් අද රාත්‍රියේ සිට හෙට උදෑසන දක්වා ශිව දෙවියන්ට පූජෝපහාර දක්වමින් මහා ශිවරාත්‍රී දිනය සමරනවා. අද දිනේ මහා ශිවරාත්‍රී දිනේ පවත්වනවා. මේ ශිවරාත්‍රී දිනේ කියන්නේ අද උදේ ඉඳලා විශේෂ පූජාවක් තියෙනවා. නමුත් රේ අවස අතාමාර සිට එට උදේ අතරාමාර දක්වා මේ පූජාව එළිවෙනකම් පවතිනවා. මේක අද එම කට්ටියම
එම ආගමක් නෑ බේදයක් නෑ එම කට්ටියම කියලා ශිව ආශිර්වාද ලබාගන්න ඕනේ කියලා ඉල්ලා සිටිමි. එම දනාටම ඊශ්වර දෙවියන්ගේ ආශිර්වාද ලැබේවා කියලා මා ප්‍රාර්ථනා කරනවා. ආරක්ෂක හමුදා යටතේ පැවති ඉඩම් සිවිල් ජනතාව වෙනුවෙන් මුදාහැරීමේ තවත් අදියරක් අද ක්‍රියාත්මක වුණා. ඒ තෙලිපලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී වලිගාමම් උතුරු ප්‍රදේශයට අයත් ග්‍රාම සේවා අවසම් 3ක අක්කර 19.72ක් අද මෙලෙස මුදා හැරුණා. මයිලෙට්ටි උතුරු ප්‍රදේශයේ අක්කර 3.17ක්, පලාලි නැගෙනහිර ප්‍රදේශයේ අක්කර 1.12ක් සහ පලාලි J246 ග්‍රාම සේවා අවසමේ අක්කර 13.15ක් ඊට අයත්. යාපනයේ දිස්ත්‍රික් ලේකම්වරයා වෙත අදාළ ඉඩම් ඔප්පු භාර දීම සිදුවුණේ යාපනයේ ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතාගේ මූලිකත්වයෙන්. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිබඳවයි මේ අනාවරණය. අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලයේ විධායක කමිටු රැස්වීමට තිලංග සුමතිපාල මහතා සමග ශම්මි සිල්වා හා මොහන් සිල්වා යන මහත්වරුන් සහභාගී වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ නිවේදනය කළා. අප අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලයේ මාධ්‍යංශ ප්‍රධානි ක්ලෙයා ෆොලන්ගන් කළ විමසීමකදී ඇය සඳහන් කළේ ශම්මි සිල්වා සහ ඇශ්‍රිද සිල්වා යන මහත්වරුන් අධ්‍යක්ෂ මණ්ඩල හා විධායක කමිටු රැස්වීමවලට සහභාගී වූ බවයි. අප කළ එම විමසීමෙන් පසු අද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නැවතත් මාධ්‍ය නිවේදනයක් නිකුත් කළා. එහි සඳහන් වන්නේ ඊයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ මාධ්‍ය නිවේදනය වැරදි බවයි. ඒ අනුව අද නිවැරදි මාධ්‍ය නිවේදනයක් නිකුත් කරන බව එහි සඳහන් කර තිබුණා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ නව සභාපති ශම්මි සිල්වා මහතා අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලයේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමට සහභාගී වූ බවයි. එසේම තිලංග සුමතිපාල මහතා අනිකුත් සාකච්ඡා සඳහා සහභාගී වී ඇතැයි එහි සඳහන්. අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලයේ නිල සාකච්ඡාවලට සහභාගී විය හැකි නිල බලයෙන් තේරීපත් වූ නිලධාරීන්ට පමණකි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ දිනේ නිකුත් කළ මාධ්‍ය නිවේදනයට වැරදි තොරතුරු ලබා දුන්නේ කවුද? ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ විධායක කමිටු රැස්වීමට තිලංග සුමතිපාල මහතාට සහභාගී විය හැකිද? ජනතාවට ඇත්ත වසන් කර රැවටීමට උත්සාහ කරන්නේ කවුරුන්ද? අවධානයට. බෙංගිරිය අපනයන සැකසුම් කලාපේ පළමු අදියර ආරම්භ කිරීමේ කටයුතු අද පසරුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතාගේ ඉල්ලීමකට අනුව මෙම අපනයන සැකසුම් කලාපය බෙංගිරියේ ඉදිකිරීමට පියවරගෙන තිබෙනවා. අමාරුවෙන් බැනුම් ගහලා අපි මේ වැඩ කටයුත්ත කරේ. දැන් ප්‍රතිඵල එනවා. ගිය සිකුරාදා පාසල් ගොඩනැගිලි 200ක් විවෘත කරා. 10 වෙනිදා පාරවල් 200ක් විතර විවෘත කරනවා. තව තියෙනවා. නිකම් බෙර ගහන මිනිස්සු නෙමෙයි අපි. ඊළඟ මාස කීපෙදී පෙන්නනවා. මොකද්ද අපි නිශ්ශබ්දව කරේ කියලා. මට මතකයි අපි 77 ආරම්භ කරද්දී ඉස්සෙල්ලාම ආවේ ඇඟලුම් කර්මාන්ත. අපිට කිව්වා ඒක ටේලර් සාප්පු කියලා. තව කට්ටියක් කිව්වා අපි ජංගි මහනවා. මම එකක් කියන්නේ කද කාන්තාවන්ට හොඳම ජංගි ලෝකයේ අද හදන්නේ ලංකාව. වික්ටෝරියා සීක්‍රට් එකෙන් අහන්න කොහෙන් දෙන්නේ කියලා ජංගි ටික. කොහෙන් දෙන්නේ? ඒ කාන්තාවන් දන්නවා. හම්බ කරන්න පුළුවන් එක හම්බ කරන්න. ඉදිරියට යන්න පුළුවන් එක ඉදිරියට යන්න. දැන් අපි රබර් ටයර් හදනවා. එදා අපිට ටයර් තිබුණේ නැහැ. අපිට කූපන් එකට ටයර් ගන්න උනේ මගේ වාහනෙට. විශාල ව්‍යාපෘති ගණනාවක් ගැන රජයෙන් අපිට දකින්න ලැබෙනවා, අහන්න ලැබෙනවා, විවිධ අදහස් ප්‍රකාශ කරනවා. මේ මෙගා ව්‍යාපෘති, මේ ඉදිකිරීම්, මේ සියල්ලක්ම කරන්නේ අධික ණය අරගෙන. පොරොන්දුණු ව්‍යාපෘතිවල තත්ත්වය කුමක්ද දැන්? ඒක එළිදරව් කරන්න ඕනේ. ඒක පැහැදිලි කරන්න එපැයි වර්තමාන රජයේ පෞගේ කාලවල වර්තමාන රජයත් කිව්වා මේ දේවල් කළා. මෙන්න ව්‍යාපෘති කළා. මෙන්න කර්මාන්ත ඇති කළා. ඒ වේ ප්‍රතිඵල මොනවද කියන එක ඉස්සෙල්ලා පෙන්වන්න ඕනේ. තවත් දැවැන්ත ව්‍යාපෘති වලට යනවට වඩා ඒ ව්‍යාපෘති වලට ගිහලා අසාර්ථක වෙලා ණයකාරය වෙනුවට වඩා ඒ ව්‍යාපෘති වලින් ලැබුණු ප්‍රතිඵල පිළිබඳව රජය පැහැදිලි කර යුතුයි ජනතාවට. ඒව නැවත අලුත් ව්‍යාපෘති ආරම්භ කරන්න කලින්. The budget 2019 with news first. අයවැය 2019 සජීව විකාශය හෙට දහවල් 12:30 සිට සිරස ටීවී ඔස්සේ. පොදුජන පෙරමුණේ ඉදිරි පෙර නායකින් පසුගිය දිනවල පක්ෂයේ අභ්‍යන්තර කටයුතු සම්බන්ධයෙන් විවිධ මත පළ කළා. අද ස්ථාන කිහිපයකදී මේ සම්බන්ධයෙන් පළ වූ අදහස් මේ. පොහොට්ටුව සංකේතයක් ඇටියට පොහොට්ටුව අයිති පක්ෂයට තමන්ගේ තීන්දුව අනුව වැඩ කරන්න පුළුවන්. නමුත් පොහොට්ටුවේ ජයග්‍රහණය තමන් තනි අයිතියක් ඇටියට සලකලා ක්‍රියා කරන්න බලයක් නැති බව මම මේ අවස්ථාවේ කිව යුතුයි. මොකද නිතර පොහොට්ටුවේ ජයග්‍රහණය අයිතිය ගැන අයිතිවාසිකම් කියනවා, තනි අයිතිවාසිකම්
ඒක ගැනයි මම මේ කියන්නේ. කිසි ආකාරයකට අපේ තියෙන කට්ටිවාදීකම්, අපේ තියෙන තණ්හාපතිකම් නිසා අපි ඒ විදිහේ පළල්ම පෙරමුණක් ඇතිවීම යම් ආකාරයකට වැළැක්වෙන ආකාරයට අපි ක්‍රියා කළොත් එය එක්සත් ජාතික පක්ෂය බොහෝසේ සතුටට පත් කරන කාරණාවක් වෙනවා නොඅනුමාන. නෑ මම කියල තියන්නේ එතුමා හොඳම කළමනාකරණයේ දක්ෂයෙක් කියලා. ඒක වැරද්දක් නෙමෙයි. ඒකට පමණයි කියලා මම කියන්නේ. මම කියල තියන්නේ එතුමා කළමනාකරණයේ ඉතා හොඳ දක්ෂයෙක්. එතුමාගේ දේශපාලන නායකත්වය නෙමෙයි අපි බාර ගන්න මහින්ද මාතාගේ. මොකද අපි විශ්වාස කරන්නේ අපේ පැත්තෙන් රට වෙනස් කිරීම සඳහා විපක්ෂයේ හා ජනතාවගේ අපේක්ෂකය ලෙස ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්තුමා මහින්ද මාත්‍යාට ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න බැරි නිසා රටට අලුත් පරිවර්තනයක් කරන්න එතුමා පැමිණිය යුතුයි කියන එක තමයි මගේ විශ්වාසය. බොහොම පැහැදිලිව රාජපක්ෂ කෙනෙක්. ඒක කිසිම ගැටලුවක්. බැසල් මහත්මයා සමග විමල් වීරවංශ වාසුදේව මහතුරු සෑහෙන සහයෝගයෙන් වැඩ කරා. දැන් පක්ෂයේ දෙදෙනීමක් තියෙනවා තැන තැන විවේචනය කරන්න. එහෙම අපි පක්ෂ නායක රැස්වීමක් හැමදාම පවත්වන අඟහරුවාද දවසට මහින්ද රාජපක්ෂගේ නායකත්වයේ පක්ෂ නායක රැස්වීම වලදී යම් යම් වෙලාවට මත ගැටුම් ඇති වෙනවා. හැබැයි ඒක දේශපාලන මතිමතාන්තර. එහෙම වෙන්න ඕනේ කැබිනට් එක ඇතුළේ වගේ අපි ඇතුළේ තියෙනවා. හැබැයි ප්‍රශ්න තියෙනවා. හැබැයි එහෙම වෙන් වෙලා යන ප්‍රශ්න මොකුත් ඇති වෙලා නැහැ. ඔබේ ප්‍රතිචාර අපට එවන්න feedback@newsfirst.lk twitter.com/newsfirstsl instagram.com/newsfirst.lk වැඩිදුර තොරතුරු සඳහා අපි විසෙන්න newsfirst.lk හා facebook.com/newsfirstsl වෙත hotline 0114-896-896. රත්ගම ව්‍යාපාරිකයන් දෙදෙනා පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව දකුණු පළාත් විශේෂ විමර්ශනයකගේ හිටපු ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් රෝහණ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවටගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළා. මේ අතර එම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් බීට්ටුවන නිලධාරියා සහ පොලිස් කොස්තාපල්වරයා ලබන 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවර මහතා නියෝග කළා. ඒ සැකකරුවන් අද ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට වලස්මුල්ල ප්‍රදේශයේ කණුමුල් දෙනිය රක්ෂිතයේ භාරව සිටි බීට්ටු වන නිලධාරියෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගනු ලැබුවේ ඊයේ. ඒ දික්වැල්ල වේහැල්ල දෙනගම හේන ප්‍රදේශයේ පිහිටි නිවසකදී තුෂාර නලින්ද නැමැති ඔහු රත්ගම ව්‍යාපාරිකයින් දෙදෙනා ඝාතනය කිරීමෙන් පසු ඔවුන්ගේ සිරුරු පුළුස්සා බැහැර කිරීම සඳහා ප්‍රධාන සැකකාර පොලිස් පරීක්ෂකවරයාට රක්ෂිත ප්‍රදේශයේ පෙන්වා දී ඇති බවට හෙළිව තිබෙනවා. පොලිසිය පැවසුවේ සිරුරු පුළුස්සන අවස්ථාවේ ඔහු ඊට ආධාර අනුබල දී ඇතැයි විමර්ශනවලදී අනාවරණය වී ඇති බවයි. දකුණු පළාත් විශේෂ විමර්ශන ඒකකයේ තවත් පොලිස් කොස්තාපල්වරයෙකුද අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පෙරේදා අත්අඩංගුවට ගනු ලැබුවේ ඔහු ප්‍රකාශයක් ලබා දීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේදී. ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගහරිමින් සිටි 5 දෙනාගෙන් කෙනෙකු බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා. එම පුද්ගලයාගෙන් හෙළි වූ කරුණු මත පදනම්ව නාවික හමුදාවේ කිමිදුම්කරුවන් යොදවා දික්වැල්ල ප්‍රදේශයේ ජලාශයක් පරීක්ෂා කිරීමෙන් පසු එහි තිබී ජංගම දුරකථන 3ක්ද සොයා ගැනුණා. එයින් 2ක ඉමි අංක 90 ඒවා රත්ගම ව්‍යාපාරිකයින් දෙදෙනාගේ ජංගම දුරකථන බවට මෙවන විට තහවුරු වී තිබෙනවා. ඉකුත් ජනවාරි 23 වැනිදා මංජුල අසේල සහ රෂීන් චින්තක නැමැති රත්ගම ව්‍යාපාරිකයින් දෙදෙනා පැහැරගෙන ගොස් ඝාතනය කර සිරුරු පුළුස්සා දැමීම සම්බන්ධයෙන් මෙවන විට චෝදනා එල්ල වී තිබෙන්නේ දකුණු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති විශේෂ විමර්ශන ඒකකයටයි. මාතරදී කොකේන් සමග අත්අඩංගුවට ගත් රංගන ශිල්පිනිය ඇතුළු තරුණ තරුණියන් 17 දෙනා ලබන 8 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ සැකකරුවන් අද මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. රංගන ශිල්පිනිය ඇතුළු තරුණ තරුණියන් පිරිස ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවේ මාතර හෝටලයක නවාතැන්ගෙන සිටියේදී. අවුරුදු 18-24 අතර වයසේ පසුවන එම තරුණ තරුණියන් පිරිස කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවන්. අත්අඩංගුවට ගත් සෑම සැකකරුවෙකුම සන්තකයේ තිබී කොකේන් මිලිග්‍රෑම් 20කට අධික ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
ETI තැන්පත්කරුවන් සැලකීමේ සාධින සංගමයේ නියෝජිත පිරිසක් අද එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරමංශ මහතා සමග සාකච්ඡාවක නිරත වුණා. පක්ෂ කාර්යාලයේදී විමල් විරමංශ මහතා හමු වූ තැන්පත්කරුවන් ඔවුන් මුහුණ දී සිටින තත්වය පෙන්වා දුන්නා. ETI ආයතනයේ හැර ඒ සතු වෙනත් දේපළ ලයිකා මොබයිල් සමාගමේ හිමිකරු භාස්කරන්ගේ නමින් තිබෙන වෙනත් සමාගමකට අත්පත් කර ගැනීම සඳහා ඉඩ දීලා තිබෙනවා. ඒ ඔහු දැනට මුළු මුදල ගෙවල අවසන් කළත් නැහැ. නමුත් ගෙවල තියෙන මුදල වුණත් මේ තැන්පත්කරුවන් මුහුණ දීලා තිබෙන අර්බුදය විසඳන්න නිසි පරිදි පාවිච්චි වෙනවායි කියලා පෙනෙන්නේ නැහැ. මහා බැංකුව මේ පිළිබඳ වගකීමෙන් සම්පූර්ණයෙන් කරාරින ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ. දැන් මේ තත්ත්වය මේ විදියට ගියොත් මේ රටේ කිසිම රටවැසියෙක් තමන්ගේ මුදල් පෞද්ගලික මුල්‍ය ආයතනවල තැන්පත් කිරීම නතර කරන එක වළක්වන්න බෑ. දැන් විමර්ශන. ලිට්‍රෝ ගෑස් සමාගමේ මුදල් පසුගිය රජයේ සමයේ හෝටල් ව්‍යාපෘතියක් සඳහා යෙදවීමේ ගනුදෙනුවේ අක්‍රමිකතා පිළිබඳව මෙවන විට විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ නඩුවක් විභාග වෙමින් පවතිනවා. මූල්‍ය අපරාධයකට අදාළව පසුගිය රජයේ ඉදිරිපෙළ පුද්ගලින්ට එවැනි චෝදනා එල්ල වෙමින් තිබියදී වත්මන් ආණ්ඩුව යටතේද සමාගමේ සිදුවෙමින් ඇති අක්‍රමිකතාවක් පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානය අද අනාවරණය කළා. ලිට්‍රෝ ගෑස් සමාගමේ වත්මන් ගෑස් සැපයුම් ටෙන්ඩරේ හිමිකරගෙන ඇත්තේ ඕමාන් ට්‍රේඩින්ග් ඉන්ටර්නැෂනල් සමාගමයි. එම සමාගමේ බලයලත් දේශීය නියෝජිතයා ලෙස පසුගිය වසර දක්වාම ෂන්මුග සුන්දරම් දේවනායගම් හෙවත් DSA මුරුගේෂ් මහතා ක්‍රියා කළා. පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානය පෙන්වා දෙන්නේ මෙම පුද්ගලයා මුදල් අමාත්‍යවරයා විසින් විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස ලිට්‍රෝ සමාගමට පත් කර ඇති බවයි. අයතා ලෙස බිලියන ගණන් ලාභ ලබන පුළුවන් ක්‍රමවේදයක් මංගල සමරවීර ආරම්භ කළ තියෙනවා. ඒ තමයි OTI සමාගමේ ලංකා නියෝජිතයා ගෑස් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය පත් කරනවා. වෙන්නේ මේ අය ඉතාමත්ම කෝටිපතියන් ප්‍රකෝටිපතියන් බවට පත්වනවා මාස ගණනක් අවුරුදු ගණනක් යනකම්. අර්ජුන මහේන්ද්‍රන් ගෑල්ලා මහා බැංකු කාලා පැන්න වගේ මෙන්න ගෑස් සමාගම් නියෝජිතයා අධ්‍යක්ෂ මණ්ඩලයට ඔහුට පුළුවන් ගෑස් මිල තීරණය කරන්න ඒ ගෑස් ආනයනයේදී කොච්චරද අපි ගෙවිය යුත්තේ කියලා. එක ගෑස් කිලෝ එකකට යම් කිසි මුදලක් වැඩි කළා ඒක ජනතාව දන්නේ නැහැ මොකුත් නැහැ මෙයාලා දන්නේ. ඒක මිල තීරණය කිරීමයි තිය අධ්‍යක්ෂ මණ්ඩලෙදී යම් කිසි එකකින් ඉහළ යාමට ලිට්‍රෝ ගෑස් සමාගමේ අධ්‍යක්ෂවරුන් වශයෙන් කටයුතු කළ පස් දෙනෙකු ඉවත් කර ෂන්මුග සුන්දරම් දේවනායගම් හෙවත් DSA මුරුගේෂ් මහතා ඇතුළු තිදෙනෙකු මුදල් අමාත්‍යවරයා විසින් සමාගමට පත් කර තිබෙනවා. ජොහාන් විජේසිංහ මහතා සමාගමේ සභාපතිවරයා ලෙසත් DSA මුරුගේෂ් සහ සමන්ත පෙරේරා යන මහතුරුන් අධ්‍යක්ෂවරුන් ලෙසත් පත් කර ඇත්තේ පසුගිය පෙබරවාරි 22 වෙනිදා සමාගම් ලේකම්වරයාට යැවූ ලිපියකින්. දොරවලින් ඉවත් කර ඇත්තේ එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් දිගු කලක් දරදිය ඇද වෙහෙස මහන්සි වූ පිරිසක් වීම විශේෂත්වයක්. මුදිත පීරිස්, නිශ්ශංක නානායක්කාර, දයා රත්නායක, බණ්ඩාර රත්නායක, ට්‍රෙවර් එකමන් සහ PB ගුණවර්ධන යන මහත්වරුන් මෙලෙස ඉවත් කර ඇති අධ්‍යක්ෂවරුන්. මුදිත පීරිස් මහතා කලක් කඩුවෙල නගර සභාවේ සභාපතිවරයා ලෙස පක්ෂය වෙනුවෙන් සුවිශේෂී වෙහෙසක් දැරූ අයෙක්. මේ පුද්ගලින් ඉවත් කර ගෑස් ටෙන්ඩර් ගනුදෙනුවට කෙලින්ම සම්බන්ධ පුද්ගලයා ඇතුළු කණ්ඩායමක් ලිට්‍රෝ සමාගමට පත් කළේ කෙසේද? අග්‍රාමාත්‍යතුමනි, මේ ඔබේ අවධානය පිණිසයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවීමේ ලහ පෙරමුණගත් රාජනීතිඥ H.3. නිශංක මහතාගේ සිතුවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ නිරාවරණය කිරීම අද සිදු කෙරුණා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්. මෙරට විශිෂ්ට නායකයෙකු වූ රාජනීතිඥ H.3. නිශංක මහතාගේ ගුණ සමරුව පෙබරවාරි 26 වෙනි දිනට එදී තිබුණා. ඒ නිමිත්තෙන් එතුමාගේ සිතුවමක් මෙලෙස අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී නිරාවරණය කෙරුණු අතර ජනාධිපතිතුමා ඊට පුෂ්පෝපහාර දැක්වීමද සිදු කළා. මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙල යටතේ පක්ෂ මූලස්ථානයේදී අද පැවති ගාල දිස්ත්‍රික් බලමණ්ඩල රැස්වීමටද අනතුරුව ජනාධිපතිතුමා සහභාගී වුණා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ කහටගස් දිගලිය දිගන්හල් මිල්ලෑව ප්‍රදේශයේ ඉදි වූ 174 වැනි උදා ගම්මානය අද ජනතා අයිතියට පත් කෙරුණා. ඒ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක නිවාස ඉදිකිරීම හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් රුපියල් 179ක මුදලක් වැය කරමින් ඉදිකර ඇති මෙම උදා ගම්මානය ධර්මාභිවන්දනා ගම ලෙස නම් කර තිබෙනවා.
නිවාස 56කින් යුත් මෙම උදාගම්මානය ප්‍රවේශ මාර්ග පානීය ජලය ඇතුළු යටිතල පහසුකම් වලින්ද සමන්විතයි. උදාගම්මානය ජනතා අයිතියට පත් කිරීමට සමගාමීව විසිරි නිවාස ණය ලබා දීම, ඉඩම් හිමිකම් පත් ප්‍රදානය සහ නිවාස ආධාර ලබා දීම ඇතුළු වැඩසටහන් ගණනාවක්ද ක්‍රියාවට නැඟුණේ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්. නොමිලේ ලබා දෙනවා. මුද වේදිකාවේ සංකේතවත් ඇතිත පස්තරම අපි ආරාධනා කරනවා. ඇස්කම් ආදී ලබා. සෑම් රැකී දෙනවා. එක් පුද්ගලයෙක් ඉදිරියේදී එළමෙන ඕනම අභියෝගයකට මුහුණ දීලා රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් ඒ කරන්න තිබෙන කැපවීම ටික කරලා ජනතාව ආරක්ෂා කරලා මාතෘභූමිය රැකගෙන දැන් අපි හැමෝම දන්නවා මේ රටේ මහා ණය උගුලක් තියෙනවා ණය බරක් තියෙනවා බදු වැඩි වෙන්නේ වෙන මොනකටත් නෙමෙයි පහුගිය කාලේ ගත්තු ණය පොලි වාරිකය ගෙවන්න එතකොට අපි කියනවා රට අමාරු තත්වයක ඉන්නේ අපි හැමෝම බඩපටි තද කරගන්න ඕනේ කියලා දැන් බඩපටි තද කරගන්නකොට වැඩියෙන්ම පටිය තද වෙන්නට ඕන අපේ වැඩියෙන්ම දුක් විඳින්නට ඕන අපි රටේ පුරවැසියෝ නෙමෙයි අපි දැනගන්නට ඕන දුෂ්කර ක්‍රියා කරලා ඕවා දෙනු පරහට තමා සම්මතෙහි පිහිටාසෙ රට දෑ වෙනුවෙන් ආදර්ශමත් සංවර්ධන රටාවකට මුලපුර දැන් අවධානය දවසේ යූ රිපෝටර් වාර්තාව වෙත මේ ඔබ දකින්නේ ගාල්ල මාපලගම සිරිසුනන්ද මහා විදුහලයි. මෙම විදුහලේ එක් ගොඩනැගිල්ලක වහලය මේ වන විට දැඩි ලෙස අබලන් වී අවදානම් තත්ත්වයකට ලක් වී තිබෙනවා. වහලයට යොදා ඇති තහඩු දිරාපත් වී ඇති අතර පන්ති කිහිපයකම ළමුන් මෙම ගොඩනැගිල්ල තුළ ඉගෙනුම ලබනවා. ඔවුන් පවසන්නේ වැසි දිනවලදී පන්ති කාමර තුළට ජලය ගලා එම නිසා ඔවුන් දැඩි අපහසුතාවයකට පත්වන බවයි. එම නිසා ළමුන් ඉල්ලා සිටින්නේ මෙම ගොඩනැගිල්ලේ දිරාපත් වී ඇති තහඩු ඉවත් කර වහලය නිසි අයුරින් සකසා දෙන ලෙසයි. මම නිවුස් පස් 20 වෙන් යූ රිපෝටර් සුජීව ප්‍රියලාල් මාපලගම සිට. දැන් ක්‍රීඩා පාත. 2018 ස්පෝර්ට්ස් ෆස්ට් ප්ලැටිනම් සම්මාන උළෙලේ ජූරි සභාව අද දෙවන දිනටත් රැස් වුණා. ඒ මෙවර සම්මාන උළෙලට ලැබුණු අයදුම්පත් අතුරින් සම්මාන සඳහා තෝරා ගන්නා ක්‍රීඩකින් පිළිබඳව අවසන් නිගමනයට එළඹීමටයි. ස්පෝර්ට්ස් ෆස්ට් සහ අලියන්ස් ආයතනය සංවිධානය කරන ප්ලැටිනම් සම්මාන උළෙලේදී 2017-2018 වසරවල ජාතික සහ ජාත්‍යන්තර මට්ටමේ දක්ෂතා දැක්වූ මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයෙනවා. ප්‍රධාන සම්මාන 20ක් වෙනුවෙන් පසුගිය 28 වෙනිදා දක්වා අයදුම්පත් කැඳවූ අතර ඒවා පරීක්ෂා කරන්නේ කිෂු ගෝමස් මහතා ප්‍රධාන ජූරි සභාවක්. දමයන්ති දර්ශා, ශ්‍රියානි කුලවංච, ජුලියන් බෝලින්, මහාචාර්ය අර්ජුන ද සිල්වා, ඩිල්රෝයි ප්‍රනාන්දු සහ රුවන් කෑරගල යන මහත්ම මහත්මීන් එම ජූරි සභාවේ සෙසු සාමාජිකයින්. 2018 ස්පෝර්ට්ස් ෆස්ට් අලියන්ස් ප්ලැටිනම් සම්මාන උළෙල ලබන 29 වෙනිදා රත්මලානේ ස්ටයින් මැදිරි සංකීර්ණයේදී පැවැත්වීමට නියමිතයි. The Budget 2019 with News First. අයවැය 2019 සජීව විකාශය හෙට දහවල් 12:30 සිට සිරස ටීවී ඔස්සේ. ඔබේ ප්‍රතිචාර අපට එවන්න feedback@newsfirst.lk twitter.com/newsfirstsl instagram.com/newsfirst.lk වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න newsfirst.lk හා facebook.com/newsfirstsl වෙත. හොට්ලයින් 0114-896-896. ඒ සමගින් ප්‍රවෘත්ති අවසන්. ඔබ සැමට සුබ රාත්‍රියක්. අයිබෝන්.